Bye, Bonza. I Bhavan sir. I Bhavan sir. Say I Bhavan. I Bhavan sir. I Bhavan sir. I Bhavan sir. Yeah. Oh. வணக்கம் மாதிரியே வணக்கம் மாதிரியே ஐ போவான் சார் வணக்கம் ஐபோவன் சிறிது நாட்டம சுப சந்தியாவக் பார்த்தனா கரணவா பொட்டக் பரக்குனா ஹேத்துவுனே மே பொட்டக் மட்ட ஹோஸ்டேக் ஓப்பன் கிரியமித் தாக்சினைக் கட்டுவாக்குனா ஏகனிசா அப்பே சங்கிதாயக மண்டலே සැකෙනෙක් සම්බන්ධ වෙලා ඒක මේව කළා දුන්නා. ඉතින් ගැටලුවක් නැහැ. අපි කක් ගාලා වැඩ ටික පටන් ගමු. අපි ගොඩක් ඉස්සරහින් ඉන්නේ. අර ඒක නිසා පොඩ්ඩක් සතුටුයි. 6 වසරේ දරුවන්ට අපි පොඩ්ඩක් ඉස්සරහින් ඉන්නේ. අද අපි පටන් ගන්න ඔයාලත් එක්ක 11 වෙනි පාඩම ඔයාලගේ 3 වෙනි වාරයට අදාළ පාඩම් 15කින් යුක්ත සිලබස් එක තුල ඔයාලට අදාළ පාඩම් 15ක් තියෙන 6 වසරේ අවුරුද්ද පුරාවටම කතා කරන්න තියෙන 6 වසරේ පාඩම් 15න් අපි දැන් මේ වෙද්දි පුතේ පාඩම් 7ක් ඉවර කරලා තියෙන මාසයක් ඇතුළත නිකන් නෙවෙයි ක්‍රියාකාරකම් එක්ක අක්ෂර විඤ්ඤාස වලින් sorry අක්ෂර මාලාවෙන් පටන් ගත්තා එතනින් පටන් ගත්තේ ගමන අපි මේ වෙද්දි ලොකු කඩයින් ප්‍රමාණයකට ඇවිල්ලා තියෙන්නේ ඉතින් ඇත්තටම මේ ඒක ගැන ගොඩක්ම අපි සතුටු වෙන්න ඕන හේතුව පුතේ මාසෙකමාරක් වගේ පුංචි කාලයක් ඇතුළත අවුරුද්දකට අදාළ පාඩම් 15කින් සාමාන්‍යයෙන් පාඩම් 7ක් වගේ ඉවර කර ගන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. අද අපි කතා කරන්න යන්නේ ඔයාලට ඉවර කරන්න යන්නේ ඔයාලත් එක්ක 11 වෙනි පාඩම. ඒ කියන්නේ 3 වෙනි වාරයට අදාළ පළවෙනි පාඩම තමයි අද අපි කතා කරන්න යන්නේ. හරි අවබෝධයෙන් බලමු අපි පොඩක් ඉන්න විනාඩියක් දෙන්න සරට. දැන් බලන්නකො දැන් බලන්න පුතේ සර් ස්ක්‍රීන් එකේ දාලා දිනවා ඔයාලගේ අච්චු පොතේ පෙල්ල ගන්න පුතේ 130 වෙනි පිටුව ඉක්මන් කරන් අච්චු පොතේ 130 වෙනි පිටුව පෙල්ල ගන්න හරි අවබෝධයෙන් මගේ පුතේ පාඩම ඉවරනකන් සම්බන්ධ වෙලා ඉන්න අපි දැන් මේ වෙද්දී ඔයාලා දන්නවා කොඩිතුවක්කු සර් එක දෙමළ ඉගෙන ගන්න ඇවිල්ලා I learning college එකේ ඔයාලා දැන් මේ වෙද්දී හිටියට වඩා හොඳ දැනුම් සම්භාරයක් එකට එකතු කරගෙන ඉන්නවා. ඉතින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ ගුරුවරයෙක් විදිහට මට ඒක ගොඩක්ම සතුටුයි. ඉතින් අද පොඩ්ඩක් තරක් වුණා විනාඩි 3ක් 4ක් වගේ අපි ඒක නිසා ඉක්මනට අපේ පාඩමට යමු. හරි. බලන්න අච්චු පොතේ 130 වෙනි පිටුවයි ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා. එතකොට අපේ දරුවන්ට වඩාත් පහසුයි. දැන් පොඩ්ඩක් ගැටලු වුණේ සර් අලුතෙන් කම්පියුටරයක් හදාගත්තා. ඉතින් ඒක නිසා මේ අපි තාක්ෂණික ටෙක්නිකල් දේවල් හැමදේම හරියට හදා ගන්න ඕනේ. ඉතින් ඔයාලට දැන් හරි පහසුවෙන් දෙමළ ඉගෙන ගන්න පුළුවන් වඩාත් පළදායි විදියට. අපි ලබන සතියේ කතා ගන්න ඔයාලගේ පස්වෙනි පාඩම අපි කතා කරානේ නිලා නිලා ඕඩිවා. හඳ හාමි දුවලා එන්න. නිලාමල් ඕඩිවා. නොනැවතී දුවලා එන්න. මලෙයි මේල් ලේරිවා. කන්ද උඩින් නැගී එන්න. මොල්ලි හෙයිප්පු කොණ්ඩුවා. පිච්ච මලක් රැගෙන එන්න. අනේ පාඩමට පොඩි සාහිත්‍ය විග්‍රහයක් කරපු පුතේ වීඩියෝ එකක් තියෙනවා. ඒක අපි ලබන සතියේ බලමු. අද මේ පාඩම කතා කරලා අපි ඉවර කරගන්න උපරිම ට්‍රයි එක දෙමු. හරි. බලන්න පුතේ හොඳට බලන්න ස්ක්‍රීන් එකේ ඔයාලට දාලා තියෙනවා මේ 11 වෙනි පාඩමට අදාළ
PDF එක බලන්න ඒකත් එක්කම සර් මේ වගේ මාක් එකක් හැම වචනයක් පාස අරගෙන යනවා එතකොට අපේ දරුවන්ට වචනෙන් වචනේ තේරුම ලියා ගන්න පුළුවන් හරි අවබෝධයෙන් මගේ පුතේ දෙමළ කියලා කියන්නේ ඔන්න ඕක හරියට වචන ඉගෙන ගත්තොත් ඔබට මුළු ලංකාවක්ම මුළු ලෝකයක්ම කතා කරන දෙමළ වලින් පිරිපුන් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන් හරිම නියමයි දැන් මම එදා ඔයාලට කියලා දුන්නා කොහොමද ඉංග්‍රීසි භාෂාව සහ දෙමළ භාෂාව එකට කම්පයා කරලා ඉගෙන ගන්න කියලා මතක නැද්ද ඉංග්‍රීසි වල WH words තියෙනවා වගේ මගේ පුතේ දෙමළ භාෂාවෙත් තියෙනවා බලන්න එප්පඩි එන්න එදු එංගේ එව්වලව් එත්තනේ අන්න ඒ විදියට පුතේ ලස්සන තියෙනවා භාෂා භාෂාවලට අනන්‍ය වූ ලක්ෂණ සහ වෙනස් වූ දේවල් ගොඩාක් තියෙනවා. ඒ හැම දෙයක්ම අපි ග්‍රහණය කරගෙන ඕන වැඩ කරන්න. හරි. දැන් බලමු අපි අච්චු පොතේ 130 වෙනි පිටුව. බලන්න පුතේ. බලන්න පළංගල් වාංගුවෝම්. පළංගල් වාංගුවෝම්. බලන්න පුතේ. පළංගල් පළංගල් වාංගුවෝම්. ලියාගන්න මාතෘකාව පළතුරු මිලදී ගනිමු. හරි අවබෝධයෙන් 11 වෙනි පාඩමේ මාතෘකාව ලියාගන්න. පළංගල් වාංගුවෝම් පළතුරු මිලදී ගනිමු පළංගල් වාංගුවෝම් පළතුරු මිලදී ගනිමු හරි අවබෝධයෙන් වැඩ කරන්න අද අපි මේ පාඩම පුළුවන් ඉක්මනට කතා කරලා ඉවර කරගමු සර් අද වෙන බාහිර දේවල් ඔයාලට මුකුත් කතා කරන්න යන්නේ නැහැ හේතුව තමයි පුතේ අපිට දැන් වැඩ කරන්න තියෙන්නේ ඔක්තෝබර් මාසය සහ නොවැම්බර් මාසය දෙසැම්බර් මාසය කියන මාස තුන විතරයි අපි ඔය මාස තුන ඇතුලේ ලොකු වැඩ ප්‍රමාණයක් අපි iLearning college එකෙන් සංවිධානය කරලා තියෙනවා ඒක නිසා අපි හරි අවබෝධයෙන් වැඩ ටික කරගමු මේ කාල සීමාව තුළ අපිට ලැබෙන පැය විනාඩි 30ක් කියන පුංචි කාලය තුළ හරි අවබෝධයෙන් බලන්න පුතේ මාතෘකාවේ තේරුම ලියා ගන්න පළංගල් වාංගුවෝම් පළතුරු මිලදී ගනිමු පළතුරු මිලදී ගනිමු හරි දැන් බලන්න ඔය බලන්න ඊට යටින් තියෙනවා පුතේ පළ බලන්න පුතේ බලන්න පඩංගලේ පාර්තු කලන්දුරේ යාඩුවෝම් මම ඔයාලට පහසු වෙන තමයි ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ හරි අවබෝධයෙන් හොඳට අවබෝධයෙන් තේරුම් ටික ලියා ගන්න වචනෙන් වචනේ කියනවා හරිද අලුත් අය ගොඩාක් සම්බන්ධ වෙලා ඉනවා හොඳයි අනිවාර්යයෙන්ම අපි හොඳ ගමනක් යනවා iLearning college එක තුල මුළු ලංකාවේම දරුවන්ට සහන යාත්‍රාවක් විදියට ඉතින් ඒකට හරියට ගොඩ වෙලා හරියට වැඩ කරගන්න තමා තියෙන්නේ හරි අවබෝධයෙන් බලමු පුතේ පඩංගලේ පාර්තු කලන්දුරෙයාඩුවෝම් සෙවි මඩුප්පෝම් පේසුවෝම් බලන්න පුතේ පඩංගලේ පාර්තු කලන්දුරෙයාඩුවෝම් ලියාගන්න පින්තූර බලා හරි අවබෝධෙන් පඩංගලේ පින්තූර බලා හරි අවබෝධෙන් පින්තූර බලා කලන්දුරෙයාඩුවෝම් සාකච්ඡා කරමු පින්තූර බලා සාකච්ඡා කරමු හරි අවබෝධයෙන් පින්තූර බලා සාකච්ඡා කරමු ඊළඟට සෙවි මඩුප්පෝම් සවන් දෙමු පේසුවෝම් කතා කරමු හරි අවබෝධයෙන් ලියාගන්න පඩංගලේ බලන්න පඩංගලේ පාර්තු කලන්දුරෙයාඩුවෝම් පින්තූර බලා සාකච්ඡා කරමු සෙවි මඩුප්පෝ මගේ පුතේ ඔබ ඉගෙන ගත්ත 6 වසරේදී ඒ කියන්නේ මේ ශ්‍රේණියේදී 5 වෙනි පාඩමේදී ඉගෙන ගත්ත මගේ පුතේ මට මතකයි මම ඔබට ඉගැන්නුවා ශරීරාංග පිළිබඳව කනට කියන්නේ කොහොමද කාදු කාදු කන කණින් ඇහෙනවා ඒ කියන්නේ සවන් දෙනවා සෙවි මඩුප්පෝ සවන් දෙමු පේසුවෝම් කතා කරමු පේසුවෝම් කතා කරමු හරි හොඳට අහගන්න පුතේ පුතේ හොඳට අහගන්නකො මේ අහගන්න හරි පුතේ ඔබට ඔබත් එක්ක මේ කතා කරන්නේ ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරයෙක් ඉතින් ප්‍රශ්න පත්‍ර හදන ගුරුවරයෙක් විදියට ඔය ඔයාලගේ ඔය 130 වෙනි පිටුවේ තියෙන රූපේ දැක්කට පස්සේ ඔබට විභාගෙට දෙන්න පුළුවන් වෙන්න මේ වගේ ප්‍රශ්නයක් පහත රූපය බලා දැකිය හැකි දේවල් 10ක් ලියන්න. ඔන්න ලකුණු 100 ප්‍රශ්න පත්‍රයේ කොහොමද ලකුණු 10 ප්‍රශ්නයක් විදියට එනකොට බලන්න ඔබ දැනගන්න ඕන පළතුරු වර්ග පිළිබඳ අවබෝධය ඊළඟට ඔය රූපේ ඉන්න අනිත් අය පිළිබඳ අවබෝධය හොඳට දැනගන්න ඕන පුතේ.
හරිම අවබෝධයෙන් බලන්න අද මේ පාඩම අවසන් වෙද්දී අපේ දරුවන්ට හොඳට අහගන්න පුතේ මේ පාඩමේ ඔබට සංවර්ධනීය විය යුතු නිපුණතා ටිකක් තියෙනවා අංක 1 පළතුරු වර්ග පිළිබඳව අංක 1 පුතේ පළතුරු වර්ග පිළිබඳව පළතුරු වර්ගවල නම් පිළිබඳව ඔබ දැනගන්න ඕන මේ පාඩම තුලදී අවසන් වෙද්දී ඊළඟට පළතුරු වර්ග සම්බන්ධ කරගනිමින් ඔබ ලස්සන ලස්සන පුතේ ප්‍රශ්න නිර්මාණය කරන්න ඕන උදාහරණයක් විදියට මුදලාලි අන්නාසිවල මිල කීයද අම්මේ ඇපල් වල මිල කීයද මාමේ දොඩම් වල මිල කීයද අන්න ඒ විදියට පුතේ ඔබ දැනගන්න ඕන අන්න ඒ ඒ පළතුරු ආශ්‍රිතෙන් ප්‍රශ්න නිර්මාණය කරන විදිය ඒ වගේම ඒ පළතුරු ආශ්‍රයෙන් ප්‍රශ්න නිර්මාණය කරනවා වගේම පුතේ ඔබ දැනගන්න ඕන තව වටිනා දෙයක් තියෙනවා කොහොමද ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නේ කියලා ඒ විතරක් නෙවෙයි පුතේ ඔය පළතුරු සම්බන්ධ අන්නාසි වලට කියන්නේ කොහොමද ඇපල් වලට කියන්නේ කොහොමද මිදි වලට කියන්නේ කොහොමද දොඩම් වලට කියන්නේ කොහොමද අන්න ඒ ඒ පළතුරට අදාළව ඔබට ඒ අකුරු ඒ පළතුරු වල නම් බලන්න අන්නාසි පළම් ලියනකොට ඇවිල්ලා තියෙන්නේ සුලි තුනේ නයන්නද සුලි දෙකේ නයන්නද ඊළඟට පුතේ පාම්බුලද නැත්නම් අනිත් ලයනු දෙකෙන් එකක්ද පෙරියරද ෂින්නරද අන්න ඒ විදියට පුතේ ඔබ දැනගන්න ඕන ලස්සනට අන්නේ ඒ ඒ වචන වලට ඇවිල්ලා තියෙන අක්ෂර විඤ්ඤාසය සම්බන්ධව ඊළඟට ඔබ දැනගන්න ඕන දෙයක් තියෙනවා තවත් කෙනෙක් සමග ප්‍රශ්න නිර්මාණය කරන්න අපි ඔක්කොම කතා කරනවා හරිම නියමයි පට්ට නියමයි කියලා අපි යමු පාඩමට බලන්න පුතේ මුදලාලි කෙනෙක් ඉන්නවා තියෙන්නේ පුතේ පළතුරු කඩයක් බලන්න මේ බලන්න මේ තියෙන්නේ පුතේ පළතුරු කඩයක් මේ පළතුරු කඩේට එනවා අම්මා බලන්න අම්මා එනවා කඩේට මුදලාලිගේ අතේ මොනවද තියෙන්නේ මොනවද මේ තියෙන්නේ මොනවද ඇපල් ආ කඩවලේ මේ මෙච්චර වයසක මටත් පේනවා මේ මිදි තියෙන්නේ අතේ කෙසෙල් තියෙනවා ගස් ලබු තියෙනවා ඊළඟට බලන්න තව තව අනේක විද පළතුරු තියෙනවා ගොඩාක් හරිද ඊට පස්සේ අම්මට ඈතින් ඉන්නවා පුතේ තවත් කඩයට එන අය ඉතින් බලන්න ওই වගේ රූපයක් දීලා ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා පහත සඳහන් රූපයෙන් දැකිය හැකි දේවල් ලියන්න කියලා ඉතින් ලකුණු 10 ප්‍රශ්න තමයි යෝවා ඉතින් ඔය ප්‍රශ්න ටික හරියට දැනගෙන ගියාට පස්සේ විභාගය කියලා කියන්නේ මේ වගේ පුංචි 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 දෙයක් හරිම නියමයි පට්ට නියමයි බලමු අපි බලන්න පුතේ මුදලාලි කියනවා බලන්න මලියු 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 බලන්න මලියු 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 ලාබයි 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 ලියාගෙන තේරුම මේ බලන්න මුදලාලි කියන එක මේ රවුම් කරලා තියෙන්නේ බලන්න පුතේ මලියු 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 ලාබයි 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 දැන් බලන්න දැන් අම්මත් එක්ක සාමාන්‍යයෙන් පොලට ගියාට පස්සේ අම්මත් එක්ක අපේ දරුවෝ පොලට ගියාට පස්සේ ඔයාලට දකින්න පුළුවන් හරි අවබෝධයෙන් බලන්නකෝ ලාබයි ලාබයි මාළු ලාබයි අන්න එහෙමනේ කියන්නේ එළවලු ලාබයි පළතුරු ලාබයි මාළු ලාබයි එහෙමනේ කියන්නේ කවදාවත් කියන්නේ නැහැ නේ අලාබයි මිල වැඩි එහෙම කියන්නේ නැහැ නේ කවදාවත් නැහැ එහෙම කියන්නේ නැහැ ඉතින් අන්න ඒ වගේ මේ මුදලාලි හොඳට අහගන්න හරිද ඒ වගේ මේ මුදලාලි පුතේ මේ මුදලාලි ලාබයි 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 කියලා තමයි කෑ ගහන්නේ මොලියු 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 කියලා තමයි කෑ ගහන්නේ බලන්නකෝ බලන්න ඒක බලන්න මොලියු 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 ලාබයි 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 ඊළඟට තමයි ඔන්න පුතේ උරෙයි ආඩල් එක ආරම්භ කරන්නේ ඊළඟට තමයි උරෙයි ආඩල් එක ආරම්භ කරන්නේ හරි අවබෝධෙන් අපි බලමු ඒ සංවාදය මොකක්ද කියලා හරිම නියමයි පට්ට නියමයි කියලා අපි යමු පාඩමට වාංග 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 අම්මා වාංග 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 අම්මා වාංග ලියාගමු තේරුම පුතේ මෙන්න මේක වාංග වාංග එන්න එන්න හරි අවබෝධයෙන් එන්න එන්න අම්මා වාංග අම්මේ එන්න
එන්න එන්න අම්මා එන්න 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 අම්මා එන්න හරි අවබෝධයෙන් ලියා ගමු පුතේ එන්න එන්න අම්මා එන්න වංග 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 දැන් බලන්න ඔයාලට නම් ඒ අත්දැකීම ඇති අම්මත් එක්ක හරි අප්පච්චිත් එක්ක සඳෙයිකු පොවෙන් පොලට සඳෙයි පොල පොලට සඳෙයිකු වේට් මේ පුතේ ඔයාලට දැන් මම බරසාර වැඩි මම නිකන් කිව්වේ පොලට අම්මත් එක්ක හරි අප්පච්චිත් එක්ක හරි ගියාට පස්සේ අපේ දරුවන්ට දකින්න පුළුවන් ලාබයි 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 සිංහල පොලක හරිද ලාබයි 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 එන්න 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 මාමා එන්න අයියා එන්න එන්න අම්මා කියලා නේද කෑ ගහන්නේ ඒ වගේ තමයි වංග 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 අම්මා වංග 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 අම්මා වංග ලියාගන්න පුතේ එන්න එන්න අම්මා එන්න 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 අම්මා එන්න හරි අවබෝධින් එන්න එන්න අම්මා එන්න ඊළඟට ඊළඟ පේළිය පුතේ නල්ල පළම් පළම් කියලා කෑ ගහන්න එපා අයියෝ කඩවලේ යාපනයේ ගිහිලා නල්ල පළම් කියලා කිව්වොත් අයියෝ දෙමළෝ දෙමළ මිනිස්සු hina වෙන්නේ බඩාල්ලා නල්ල පළම් නෙවෙයි පුතේ නොල්ල පොළම් හොඳට බලන්න මේ පැයයි විනාඩි 30 ඇතුලේ ඔබේ භාෂාව විතරක් නෙවෙයි භාෂාවේ කතා කරන විදිය භාෂාවේ හුරු කරන විදිය යාපනයේ දෙමළ හරිම විදියට ඊළඟට වෙනත් රටවල දෙමළ අය ජීවත් වෙන ආකාරය පිළිබඳව මම ඉක්මනටම අපේ දරුවන් දැනුවත් කරනවා ඉක්මනටම ඉතින් වැඩ ගොඩාක් කරන තෝතැන්න හරිම නියමයි පට්ට නියමයි කොටිතුවක් කුසගේ දෙමළ හොඳට අහගෙන වැඩ කරන්න ඕන බලන්න පුතේ නල්ලපළම් 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 බලන්න පුතේ පුදුප්පළම් පුදුප්පළම් හරිම නියමයි ලියාගමු නල්ලපළම් ලියන්න පුතේ හොඳ පළතුරු හරි අවබෝධෙන් ලියන්න නල්ලපළම් නල්ලපළම් හොඳ පළතුරු හොඳ පළතුරු නරකුණක් කියයිද මුදලාලි නරක පළතුරු කියලා නෑ 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 නල්ලපළම් නල්ලපළම් හොඳ පළතුරු හොඳ පළතුරු හරි අවබෝධයෙන් ලියා ගන්න හොඳ පළතුරු හොඳ පළතුරු පුදු පළම් අලුත් පළතුරු පුදිය කියන්නේ පුතේ අලුත් පුදිය දන පළම් පුදු පළම් ඒක ගැටලුවක් නෑ කතර භාෂාවේදී අපිට වචනය තමන්ගේ දැන් බලන්න අඩෝ මචං වරෙන් මචං දැන් සාමාන්‍යයෙන් ඔයාලා එහෙම ඉස්කෝලේ ගියාට පස්සේ මචං කැන්ටිමට යවන්න ගිහිල්ලේ නේ එහෙමනේ කතා කරන්නේ නැත්තම් මිතුර නන්බේ මලසල කුඩතුක්කු සෙන්රීර්හලා මිතුරේ අපි වැසිකිළියට ගමන් කරමුද එහෙම කියන්නේ නැහනේ අඩෝ මචං ටොයිලට් එකට යවන්න ගිහිල්ලේ නේ එහෙම නේද කියන්නේ අන්න ඒ වගේ තමයි පුතේ භාෂාවල ඔබ සිංහලෙන් එහෙම කතා කරනවා වගේම තමයි දෙමළ භාෂාවෙන් පුතේ වගේම කතන භාෂාව සහ ලිඛිත භාෂාව කියලා ප්‍රධාන ආකාර දෙකකට අපිට භාෂාව බෙදන්න පුළුවන්. ඒ වගේ තමයි ඔතන නල්ලපළම් හොඳ පළතුරු හොඳ පළතුරු පුදුප්පළම් පුදුප්පළම් අලුත් පළතුරු අලුත් පළතුරු හරි අවබෝධයෙන් ලියාගන්න පුතේ හරි අවබෝධයෙන් නල්ලපළම් හොඳ පළතුරු හොඳ පළතුරු පුදුප්පලම් පුදුප්පලම් අලුත් පළතුරු අලුත් පළතුරු ඊළඟට බලන්න අවසානෙදිම කියනවා පුතේ වාංග අම්මා එන්න වේනුම් වාංග අම්මා එන්න අම්මා හරි අවබෝධයෙන් ලියාගන්න වාංග අම්මා එන්න අම්මා හරිම නියමයි පට්ට නියමයි හරි අවබෝධයෙන් වැඩ ගන්න කෙනාට මේක තමයි නියම නියම තෝතැන්න දෙමළ එකතු කරගන්න දෙමළ දැනුම හරිම නියමයි බලන්න වාංග අම්මා එන්න අම්මා එන්න වේනුම් මොනාද ඕන වාංග අම්මා එන්න වේනුම් මොනාද ඕන එන්න අම්මා මොනාද ඕන එන්න අම්මා මොනාද ඕන එන්න අම්මා මොනාද ඕන එන්න අම්මා මොනාද ඕන
හරි අවබෝධෙන් එන්න අම්මා මොනාද ඕන බලන්න පුතේ එන්න අම්මා මොනාද ඕන බලන්න අන්තිමේදී කියනවා පුතේ අම්මා මෙච්චර වෙලා කතා කරලා දිනේ මුදලාලි හරිද අම්මා අම්මා ඕන දැන් කතා කරන්නේ තිරාච්චේ ඉප්පලම් තාංග තිරාච්චේ ඉප්පලම් තාංග බලන්න පුතේ තිරාච්චේ ඉප්පලම් අයියෝ පලම් කියන්නේ පුතේ පළතුරු තිරාච්චේ ඉප්පලම් බලන්න තිරාච්චේ ඉප්පලම් තාංග මිදි දෙන්න ඔක මිදි පළතුරු කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ නමුත් ඒක සම්ප්‍රදායට කැපයි වගේ නේද පලම් කියන්නේ පළතුරු ඔව් තිරාච්චේ කියන්නේ මිදි ඔව් තිරාච්චේ ධනපලම් තිරාච්චේ පල මේකත් ඔව් එතකොට මිදි මිදි පළතුරු ගැටලුවක් නැහැ තිරාච්චේ ඉප්පලම් තාංග මිදි දෙන්න එහෙම ලියාගමු ප්‍රශ්නයක් නැහැ තිරාච්චේ ඉප්පලම් තාංග මිදි දෙන්න තිරාච්චේ ඉප්පලම් තාංග මිදි දෙන්න හරි පෙළගන්න ඊළඟ පිටුව 131 වෙනි පිටුව හරි संबंधे ගැටලුවක් නෑ අපි ඉක්මනට කතා කරමු. ඉතින් අපි පටන් ගත්තා ඉක්මනට. හරි හරි බලමු. හරි. එව්ව ලැව්වේනු ලියාගන්න පුතේ කොපමණ ඕනද? එව්ව ලැව්වේනු කොපමණ ඕනද? බලන්න අච්චු පොතේ 131 වෙනි පිටු උඩ මේක. එව්ව ලැව්වේනු කොපමණ ඕනද? කොපමණ ඕනද? එව්ව ලැව්වේනු කොපමණ ඕනද ඊළඟට පුතේ 1 කිලෝ තාංග කිලෝ එකක් දෙන්න 1 කිලෝ තාංග කිලෝ එකක් දෙන්න 1 කිලෝ තාංග කිලෝ එකක් දෙන්න හරි අවබෝධයෙන් ලියා ගන්න හරි අවබෝධයෙන් 1 කිලෝ තාංග කිලෝ එකක් දෙන්න 1 කිලෝ තාංග කිලෝ එකක් දෙන්න හරි අවබෝධයෙන් ලියා ගන්න පුතේ ඔරු කිලෝ තාංග කිලෝ එකක් දෙන්න ඊළඟට බලන්න පුතේ ඊළඟ පේළිය මාම්පලම් මෙන්න විලෙයි මාම්පලම් මෙන්න විලෙයි ඔයාලා දන්නවා මාම්පලම් අඹවල මිල කීයද විලෙයි කියන්නේ පුතේ මිල මාම්පලම් අඹවල මිල කීයද නැත්තම් අබ අබ නෙවෙයි අඹ කබත් නෙමෙයි අයියෝ කබ කියලා ලියාගත්තද කබ තියෙන්නේ දරුවෝ උදේට අවදි වුණාම අඹවල නැත්තම් අඹ මිල කීයද හරිම සරලයි මේවා මාම්පලම් වෙන්න විලෙයි හොඳට බලා ගන්න හේතුව තමයි ඔයාලගේ පොඩි තුවක්කුස පාඩම පටන් ගන්න දිගුව අපේ දරුවෝ මේ ටික දැනගන්න ඕන දැන් මේ වෙද්දි පළතුරු වර්ග දෙකක් කතා කරා පළවෙනි එක පුතේ තිරාච්චේ ඉප්පලම් දෙවෙනි එක පුතේ මාම්පලම් හරිම නියමයි පට්ට නියමයි හොඳට වැඩ කරන්න ගඟට බහින්න ඕන ගැඹුර දැන ගැඹුර ඔයාලට කිව්වා දැන් තියෙන්නේ සර් එක බය නැතුව බහින්න බය වෙන්න එපා ගැඹුර දන්නවා දැන් සර් එක ලස්සනට ගඟට බහින්න තියෙන්නේ හරි අවබෝධයෙන් භාෂාව ඉගෙන ගන්න හරිම අවබෝධයෙන් බලන්න මාම්පලම් මෙන්න විලෙයි අඹ මිල කීයද අඹ මිල කීයද ඊළඟට පුතේ බලන්න මේ බලන්න ඊළඟට හරි අවබෝධයෙන් මේ බලන්න මේ බලන්න ඔණ්ඩු පත් බලන්න ඔණ්ඩු බලන්න ඔණ්ඩු පත්තු රූපා මාම්පලම් එත්තනේයි වේනුම් ඔණ්ඩු පත්තු රූපා ඔණ්ඩු බලන්න ඔණ්ඩු සෝරි ඔණ්ඩුනේ පුතේ ඔණ්ඩු දියන්නේ ඔණ්ඩු මට ස්ක්‍රීන් එක බලාගෙන මේව කරන්න ගියොත් ඔයාලට ලොකු වෙලාවක් වැය වෙනවා ඉතින් මම ඔයාලගේ අච්චු පොත බලාගෙන පුතේ ඔයාලට පාඩම ඩිස්කස් කරලා දෙන්නම් ඔයාලට අවශ්‍ය විදිහට මම ස්ක්‍රීන් එකේ මේ මාක් එකත් එක්ක අපි යන් නැත්තම් අපරාධේ වෙලාව හරිද අපි හැමදේම බලන්න ඕනේ ඒක නිසා බලමු පුතේ ඔණ්ඩු පත්තු රූපා මාම්පලම් එත්තිනේ වේනුම්
එත්තිනේ වේනු ලියා ගන්න පුතේ ලියා ගමු මෙහෙම ඔණ්ඩු 10 රූපා ඔණ්ඩු එකක් රුපියල් 10යි මේ තියෙන්නේ ඔණ්ඩු 10 රූපා එකක් රුපියල් 10යි හරි අවබෝධෙන් එකක් රුපියල් 10යි එකක් රුපියල් 10යි ඔණ්ඩු 10 රූපා එකක් රුපියල් 10යි ඊළඟට මාම්පලම් එත්තිනේ වේනුම් අඹ කීයක් ඕනද එත්තිනේ එත්තනේ එත්තිනේ දෙකම එකයි දෙකම එකයි මාම්පලම් එත්තිනේ වේනුම් අඹ කීයක් ඕනද හරිම අවබෝධේ ඔණ්ඩු 10 රූපා ඔණ්ඩු ඔණ්ඩු කියන්නේ පුතේ එකක් රුපියල් 10යි මාම්පලම් එත්තිනේ වේනුම් අඹ කීයක් ඕනද හරි අවබෝධෙන් අඹ කීයක් ඕනද අඹ කීයක් ඕනද එකක් රුපියල් 10යි අඹ කීයක් ඕනද එකක් රුපියල් 10ක්ලු අඹ කීයක් ඕනද කබ නෙවෙයි පුතේ අඹ කබ කියලා ලියාගත්ත නේද කබ නෙවෙයි අඹ එකක් රුපියල් 10යි අඹ කීයක් ඕනද ඊළඟට බලන්න ඕන පිළිතුර දෙනවා අම්මා ආරුතංග 6ක් දෙන්න 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 හරි ඊළඟට බලන්න පුතේ බලන්න මෙහෙමයි මම ඔයාලට කරිනුත් කිව්වා සිංහල භාෂාව වගේම දෙමළ භාෂාවෙත් කතන භාෂාව සහ ලිඛිත භාෂාව ලෙස ප්‍රධාන ආකාර දෙකයි කියලා ඔයාලා තාම පුංචි නිසා තමයි මම ඔය නෝට් මුකුත් දෙන්නේ නැත්තේ නමුත් 9 10 11 ඔයාලගේ අයියලක්තරාට පුතේ ඔයාලා දන්නේ ඔය සම්බන්ධ දවසක් කතා කරන સિદ્ધාන්ත තියෙනවා සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයට දෙමළ තෝරගන්න කෙනෙකුට අනිවාර්යයෙන්ම කතන බස සහ ලිඛිත බස ආශ්‍රයෙන් පුතේ MCQ 3ක් අනිවාර්යෙන් ලැබෙනවා ලකුණු 3ක් විදියට හරිම වැදගත් ඔයාලා පුංචි තාම ඒක නිසා තමයි කොඩිතුවක් උසේ ඔයාලට ඔය මුකුත් කතා කරලා කියලා දෙන්නේ නැත්තේ හරි අවබෝධෙන් අපි පඩි පෙළක වගේ යන්න ඕන ශ්‍රේණියෙන් 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 ශ්‍රේණිය ඒක නිසා තමයි ඔබ තාම 6 වසරේ මම ඔබේ දකින්නේ 6 වසරේ නෙමෙයි පුතේ මම ඔබ දකින්නේ සාමාන්‍ය පෙළ ලියන අවුරුද්ද ඒක තමයි හරි ගුරුවරයෙක්ගේ නිවැරදි දැක්ම දැක්ම සහ මෙහෙවර යනු අන්නයයි හරි අවබෝධයෙන් වැඩ කරමු හරි අවබෝධයෙන් අපි වැඩ කරමු ආරුතංග 6ක් දෙන්න ආරුතංග 6ක් දෙන්න එත්තනේයි එත්තිනේයි දෙකම එකයි කිසි ප්‍රශ්නයක් නැහැ මාම්පල මෙත්තිනේයි වේනු අඹ කීයක් ඕනද අඹ කීයක් ඕනද ආරුතංග 6ක් දෙන්න ඊළඟට ඔන්න මුදලාලිය අහනවා පුතේ වේර වේර කියන්නේ peer නෙවෙයි දෙයියනේ කඩ උලේ තමයි ඉතින් වේර කියන්නේ වෙන වෙන ඔක වේරු කියලා තමයි අපි සාමාන්‍යයෙන් ගන්නෙ නමුත් කතන භාෂාවට පරිවර්තනය වෙද්දී හොඳට මතක තියාගන්න මගේ පුතේ භාෂාවේදී වේරු වේර වෙනවා මෙතනදී වේර කියන්නේ වෙන හරිම නියමයි පට්ට නියමයි වේර කියන්නේ වෙන peer නෙවෙයි වේර 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 වෙන ඊළඟට ඔන්න පිළිතුරක් දෙනවා පෝදුම් අයියා අයියෝ පෝදුම් අයියා පෝදුම් අයියා ඇති මහත්තයා පෝදුම් අයියා අයියා කියලා හිතුවා අයියා කියලාද නැහැ මං එදා කියලා දුන්නා දෙමළ භාෂාවේදී වරෙන් ඵලයන්තෝ කියලා අපි ආමන්ත්‍රණය කරන ප්‍රමාණය ගොඩාක් අඩුයි දෙමළ භාෂාවේදී පුතේ දෙමළ සමාජයක කලිසමක් ඇඳන් ගියත් වේට්ටියක් ඇඳන් ගියත් සරමක් ඇඳන් ගියත් ෂෝටක් ඇඳන් ගියත් ඊළඟට වෙන කොහොම ගියත් ඒ කියන්නේ ඇඳුම් ඇඳගෙන ගියාම කොහොම ගියත් පුතේ අයියා කියලා නැත්තම් අම්මණී අයියා නැත්තම් අම්මණී මං එදා කිය ආ ඔයාලට මේ 9 වසරේ දරුවන්ට කියලා දුන්නේ අයියා අම්මණියා නියුම් කඩබුල් දේවන් නියුම් අවු කියනවා දරුවෝ කියන්නේ කියලා වෙලාව යනවා
පොදුම්මయ్యා ඇති මහත්තයා ලියාගන්න ඉක්මනට පොදුම්මయ్యා ඇති මහත්තයා හරි මට බලමු ඊළඟට බලන්න පුතේ රතු පාට කොටුව බලන්න පුතේ මානවර් හලෙයි බලන්න බලන්න මානවර් හලෙයි ෂෝඩි හලා කිවුරේ යාළලිල් ඊඩු පඩතුංගල් බලන්න පුතේ හරි අවබෝධෙන් ශිෂ්‍යයන් ලියාගන්න තේරුම් ඉක්මනට ශිෂ්‍යයන් සිග්නල් ගැටලු තියනවා මම ඒක දන්නවා පුතේ ඉතින් සිග්නල් ගැටලු තියනවා කියලා සර්ට් ඉතින් මැසේජ් කරා කියලා මොකක් කරන්නද හරි ගැටලුවක් නැහැ ඒකට විකල්පයක් තියෙනවා අපි මේ ඔක්කොම රෙකෝඩ් කරනවා ඉතින් ප්‍රශ්නයක් නැහැ නේද එතකොට ඔයාලට අයිත් වෙබ්සයිට් එක හරහා බලන්න පුළුවන් හරිද බලන්න ශිෂ්‍යයන් හරි අවබෝධෙන් ශිෂ්‍යයන් යුගල වශයෙන් සංවාදයේ යෙදෙන්න ශිෂ්‍යයන් යුගල වශයෙන් සංවාදයේ යෙදෙන්න ශිෂ්‍යයන් යුගල වශයෙන් සංවාදයේ යෙදෙන්න හරිම අවබෝධෙන් හරි ඊළඟට බලන්න පුතේ ඒ කියන්නේ ඔයාලා මුදලාලි වෙන්න නැත්තම් අනිත් අය මෙහෙමනේ දැන් අපි සාමාන්‍යයෙන් අපි පාසල් ගියපු කාලේ නම් අපි පාසල් ගිය කාලේ තාමත් මතකයි ඒ තරමට ආදරේ පුතේ ඔයාලට දැන් ආ පාසල් කතා කරනවා සර් පාසලක් දැකපු කාලයක් මතක නැහැ කියාවේ ඔව් ඇත්ත ඉතින් කොරෝනා ඇවිල්ලා අපේ දරුවන්ගේ කෑ වනාගතේ ඉතින් බලන්න ඉතින් අපි සාමාන්‍යයෙන් පාසලේදී ඔය වගේ සංවාදයක් කරද්දී පිරිමි අය එක කොටසක් ඊළඟට අපේ කාන්තා පාර්ශවයේ තව කොටසක් ඒ කියන්නේ අපේ ගැහණු දරුවන් තව කොටසක් වෙන විදිහට තමයි අපි පාසලේදී ඔය වගේ දේවල් කරන්නේ ඉතින් අපිට පාසල් යන විදියක් නැහැ ඉතින් කොරෝනා ප්‍රශ්නේ නිසා ඉක්මනට පටන් ගන්නවා නොවැම්බර් මාසේ පටන් ගන්න කතාවක් තියන්නේ හිමුණුති ප්‍රශ්නයක් නැහැ ඉතින් ඔයාලට පාසල් ගිහිල්ලා ආවිලා අයි ලර්නින් එකෙන් වැඩ කරගන්න පුළුවන් ඉතින් පාසලේ ගියාට වඩා ඔයාලා හොඳ වැඩ ප්‍රමාණයක් අයි ලර්නින් එකෙන් කරනවා හරිම නියමයි පට්ට නියමයි පොඩි තුවක් උසගේ දෙමළ ඒක දැන් දරුවන්ට කටපාඩම් මම ඒක කියද්දී දරුවනුත් කියනවා අන්න ඒක තමයි කියන්නේ ඒක තමයි වෙන්න ඕන හරිද මෙහෙමයි දැන් බලන්න ඔය කියන්නේ මුදලාලි එක සංවාදයක් අපේ පිරිමි දරුවෝ ඊට පස්සේ අම්මගේ සංවාදේ අපේ ගැහණු දරුවෝ අන්නේ විදියට තමයි ඔය කියන්නේ නැත්නම් ඔයාලගේ යාළුවත් එක්ක කොටස් දෙකකට බෙදලා කතා කරන්න තියෙන්නේ අයියෝ ඔව මොනාද පුංචි පුංචි දේවල් අනේ හරිම ලේසි අපි බලමු 131 පිළිපිටියේ බලන්න ඔය කොළපාට කොටුව මේ බලන්න කොළපාට කොටුව දැන් පැහැදිලිද දැන් පැහැදිලිද සර් කියපුවා පැහැදිලිද මේක කරන්න තියෙන හොඳම ක්‍රමයට කරලා දෙන්නම් හොඳට ඔළුවට දාගන්න. හරිම නියමයි. පට්ට නියමයි. බලන්න පුතේ. බලමු. මෙහෙමයි. මෙච්චරයි වෙන්න තියෙන්නේ. හොඳට අහගන්න. හරිද? මෙච්චරයි වෙන්න තියෙන්නේ. දැන් අපේ දරුවෝ දන්නවා. දැන් මෙතන පළතුරු ටික දීලා තියෙනවානේ. මේ බලන්න. ඒිට ඉස්සරහින් නම් ටික දීලා තියෙනවා. එතකොට මේ පැත්තකින් තියෙනවා එන්න විලයි කියලා. අන්න විලයි. අන්න විලයි කියලා පැත්තකින් දීලා තියෙනවා. බලන්නකෝ අන්න විලෙයි මිල කීයද ලියා ගන්නකෝ ඒකේ තේරුම ඉස්සෙල්ල අන්න විලෙයි මිල කීයද මෙන්න මේකේ තේරුම ලියා ගන්න ඉක්මනට අන්න විලෙයි මිල කීයද හරි අවබෝධයෙන් අන්න විලෙයි මිල කීයද හරි අවබෝධයෙන් ඒක ලියා ගන්න ඉස්සෙල්ල අන්න විලෙයි මිල කීයද හරි හරි ඊළඟට ලියා ගන්න තේරුම මේ මාම්පලම් කියන්නේ පුතේ අඹ හරි අවබෝධයෙන් ලියා ගන්නකෝ ඒව නම් ලේසි මාම්පලම් අඹ හරි අවබෝධයෙන් මාම්පලම් අඹ පලාප්පලම් වැලවරකා කියලා ලියන්න එපා මම දැක්කා ප්‍රසිද්ධ පෙළේ පන්තියක ගුරුවරයෙක් දීලා ටීචර් කෙනෙක් දීලා තියනවා පලාප්පලම් කියන්නේ වැලවරකා කියලා අයියෝ වැරදි ලියා ගන්න පලාප්පලම් කියන්නේ පුතේ වරකා 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 ඊළඟට පප්පාසිප්පලම් ගස් ලබු අනිවාර්යෙන් කන්න ඕන දෙයක් ශරීරයට ඉතාමත් නෙවෙයි ඉතාමත්මම ගුණදායි පළතුරු ටිකක් පප්පාසිප්පලම් ගස් ලබු හරි අවබෝධෙන් පප්පාසිප්පලම් ගස් ලබු ඊළඟට අන්නාසිප්පලම් අන්නාසි ඔය පළතුරු ටික ඔහොම මතක තියාගන්න අපි කලින් කතා කරා මාම්පලම් තිරාච්චෙයිප්පලම් පලාප්පලම් පප්පාසිප්පලම් අන්නාසිප්පලම් බලන් හරි ලේසි පලම් 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 එදා වගේමයි
සුදු මැණිකේ චූටි මැණිකේ රං හාමිනේ කිරි පුතේ කිරි හාමිනේ කියනවා වගේ දෙමළ භාෂා ඔයාලට නෙමෙයිනේ ඔයාලට නෙමෙයි අන්න ඒකනේ පටලවා ඉන්නේ ඒකනේ ප්‍රශ්නේ දීන්නේ හරි ගැටලුවක් නෑ අපි පස්සේ ඒක කතා කරමු අස්සර දැන් තියෙනවා පාඩම් ඔයාලා ගොඩුවට දාන කොඩිතුවක්කු ට්‍රික්ස් කියලා જાතියක් ඉතින් ඒව ඉගෙන ගන්න නම් ඉතින් අයි ලර්නින් එකටම එන්න ඕන දෙමළ පන්තියට ඉතින් හරි අවබෝධයෙන් වැඩ කරමු බලන්න මාම්පලම් අඹ දෙවෙනි එක පලාප්පලම් පුතේ වරකා තුන්වෙනි එක පප්පා සිප්පලම් ගස් ලබු හතරවෙනි එක අන්නා සිප්පලම් අන්නාසි අන්තිම එක පුතේ තිරාච්චෙයිප්පලම් කියන්නේ මොනවාද මිදි මිදි තිරාච්චෙයිප්පලම් මිදි තිරාච්චෙයිප්පලම් මිදි තිරාච්චෙයිප්පලම් මිදි තිරාච්චෙයිප්පලම් මිදි හොඳට අහගන්න මගේ පුතේ වෙන වැඩ නතර කළා මේ තියෙන්නේ සර්ගේ වම් අත මේ තියෙන්නේ සර්ගේ දකුණු අත මේ වම් අත කියලා කියන්නේ පුතේ කොළපාට කොටුවේ තියෙන පළතුරු වර්ග ටික හොඳට බලන්න පුතේ මේ උදාහරණය මම පාසලේ උගන්වද්දී දරුවන්ට ඔන්න ඔය උදාහරණෙන් එක සැරේයි කිව්වේ දරුවන්ගේ ඔළුවට හොඳට වැටුණා උදාහරණ ඔළුවට දාගන්න හරිම නියමයි කියලා අපි යමු උදාහරණයට මේ තියෙන්නේ සර්ගේ වම් අත මේ බලන්න මේ සර්ගේ වම් අත ඔය වම් අත තමයි පුතේ ඔය පළතුරු ටික බලන්න පළතුරු පහක් තියෙනවා අතේ ඇඟිලි පහ වගේ තමයි පළතුරු පහ මෙන්න මේ දකුණු අත තමයි පුතේ සර්ගේ එන්න විලයි කියන්නේ අන්න විලයි බලන්න මේ ඇඟිල්ල මාම්පලම් මේ ඇඟිල්ල පලාප්පලම් මේ ඇඟිල්ල පප්පා සිප්පලම් මේ ඇඟිල්ල අන්නා සිප්පලම් මේ ඇඟිල්ල තිරාච්චෙයිප්පලම් හරිම වැදගත් හොඳට අහගන්න ඔන්න බලන්න දැන් මේ තියෙන්නේ මාම්පලම් මේ අත කියන්නේ පුතේ අන්න විලෙයි මේ ඇඟිල්ලයි මේ අතයි දෙකම එකට එකතු කරා මේ මාම්පලම් මේ අන්න විලෙයි මාම්පලම් එන්න විලෙයි මාම්පලම් එන්න විලෙයි දැක්කද වාක්‍ය නිර්මාණය කරන විදිය දැක්කද හරිම උදාහරණෙන් බලන්න හරිම උදාහරණෙන් හරිම නියමයි හරිම උදාහරණෙන් බලන්න මේ තියෙන්නේ මාම්පලම් මේ මගේ අනිත් එක එන්න විලෙයි මේ මාම්පලම් මේ මොකද්ද එන්න විලෙයි අතින් කරන්න හරිම අවබෝධින් උදාහරණේ කරන්න සර් එක්කම මාම්පලම් එන්න විලෙයි මාම්පලම් එන්න විලෙයි ඊළඟට මේ තියෙන්නේ පලාප්පලම් අයියෝ පලාප්පලම් වරකා පලාප්පලම් මේ තියෙන්නේ එන්න විලෙයි පලාප්පලම් එන්න විලෙයි කලින් බලන්න මාම්පලම් එන්න විලෙයි පලාප්පලම් එන්න විලෙයි පප්පා සිප්පලම් එන්න විලෙයි අන්නා සිප්පලම් එන්න විලෙයි තිරාච්චෙයිප්පලම් එන්න විලෙයි හරිම අවබෝධයෙන් කරන්න සියලු දෙනාම හරිම අවබෝධයෙන් පුතේ හරිම අවබෝධයෙන් මේ බලන්න මා බලන්න බලන්නකො මාම්පලම් අන්න විලෙයි පලාප්පලම් අන්න විලෙයි පප්පාසිප්පලම් අන්න විලෙයි අන්නාසිප්පලම් අන්න විලෙයි තිරාච්චෙයිප්පලම් අන්න විලෙයි හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් හොඳට ඔළුවට දාගෙන අන්න ඒ ක්‍රියාකාරකම ආශ්‍රයෙන් ඒ වාක්‍ය ටික ඔයාලට දැන් නිර්මාණය කරගන්න පුළුවන් හරිම වැදගත් පුතේ හරිම වැදගත් හරිම නියමයි හරිම නියමයි පුතේ හරිම නියමයි හරි අවබෝධයෙන් හරිම නියමයි හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් පුතේ මට පොඩ්ඩක් හෑන්ඩ් රේස් එකක් දාන්න පොඩ්ඩක් හොඳට සර් කියන එක ඇහෙනවා නම් සර් කියන එක හොඳට ඇහෙනවා නම් පොඩ්ඩක් හෑන්ඩ් රේස් එකක් දාන්න සියලු දෙනාම පොඩ්ඩක් හෑන්ඩ් රේස් එකක් දාන්න සියලු දෙනාම පොඩ්ඩක් දාන්න හේතුව දරුවෙක් මැසේජ් එකක් දාලා තිබ්බා මේ ඇහෙන්නේ නැහැ කියලා ඒක නිසා පොඩ්ඩක් හේතුව අපිට ඊළඟට පාඩමට යන්න පුතේ වැදගත් වෙනවා ඉක්මන් කරන්නකෝ ඊළඟ කොටසට යන්න ඔය ඉක්මන් කරන්න ඇහෙනවනේ හරි හරි අපි යම් පාඩමට
හරි අවබෝධයෙන් බලමු හරි අවබෝධයෙන් හරි ඔන්න ඔය විදියට තමයි ඔන්න ඔතන ඔය ක්‍රියාකාරකම ඔයාලගේ ඔළුවට හරියට වැටුනේ හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් ඒක ඔයාලගේ ඔළුවට දාගත්තා පුතේ මොකක් හරි සිග්නල් ගැටලුවක් ඇවිල්ලා මොකක් හරි මේ වුණොත් ඔයාලා ටග් දාලා zoom link එකෙන් අයින් වෙලා අයිමත් එන්නකෝ එතකොට ඒක හරියනවා ගොඩක් මේක ප්‍රායෝගිකයි ඒක පොඩ්ඩක් බලන්න හරි ඔන්න ඊළඟට බලන්න පුතේ අපි යන්නේ අච්චු පොතේ 130 දෙවනි පිටුවට බලන්න හරි පුතේ ඒ ඔයාගේ සිග්නල් ගැටලුවක් වෙන්නේ නැති අනිත් අයට ඇහෙනවනේ හරි මේ අහගන්න හරි බලන්න 131 වෙනි පිටුව 132 වෙනි පිටුව sorry 132 වෙනි පිටුව බලන්න පුතේ උරතු පේසුවෝම් හඬ නගා කියවමු හරි අවබෝධයෙන් ලියාගන්න මේ තියෙන්නේ මෙන් මේ බලන්න මේ බලන්න බලන්න පුතේ බලන්න උරතු පේසුවෝම් හඬ නගා කියවමු ලියාගන්න තේරුම උරතු පේසුවෝම් හඬ නගා කියවමු හඬ නගා කියවමු ඊළඟට බලන්න අර වගේම තමයි හරිම ලේසි අර වගේම තමයි පුතේ හරිම ලේසි බලන්න එන්න පළම් වේනුම් මොන පළතුරුද ඕන හරි අවබෝධයෙන් ලියාගන්න මොන පළතුරුද ඕන එන්න පළම් වේනුම් මොන පළතුරුද ඕන එන්න පළම් වේනුම් මොන පළතුරුද ඕන என்ன பழம் வேணும் மொன பலதுரத ஓன புதே கொண்டக்கி நான் ஸ்கிரீன் எக ஷேர் ஹரி දැන් බලන්න හොඳට බලන්න මේ බලන්න என்ன பழம் வேணும் மொன பலதுரத ஓன மொன பலதுரத ஓன என்ன பழம் வேணும் மொன பலதுரத ஓன බලන්න පුතේ බලන්න ඊළඟට ඔන්න පළතුරු ටිකක් දීලා තියෙනවා ඔය පළතුරු ටික අපින් කලින් අපි කලින් කතා කරා එකයි ඔතනින් නැත්තේ ඒ තමයි පුතේ වාලේප්පලම් කියන්නේ කෙසෙල් වාලේප්පලම් කෙසෙල් හරි අවබෝධයෙන් බලන්න හරි අවබෝධයෙන් බලන්න හරිම අවබෝධයෙන් බලන්න බලන්නකො පළවෙනි එක කෙසෙල් තියෙන්නේ පුතේ අර වගේම දැක්කනේ උදාහරණය මේ අතේ ඇඟිලි පහ පළතුරු පහ මේ අත තමයි අන්න විලෙයි මුකුත් ලියන්න ඕනේ නැව ක්‍රියාකාරකම හොඳට බලා ගන්න මුලින් ඒක තමයි අවශ්‍ය වෙන්නේ හරි මේ අතේ ඇඟිලි පහ තමයි පුතේ පළතුරු පහ මේ අතේ තමයි අන්න විලෙයි කලින් වගේමයි බලන්න ඔතන බලන්නකො කලින් වගේම තමයි පළතුරු පහක් තියෙනවා පළවෙනි එක වාලයිප්පලම් කෙසෙල් දෙවෙනි එක අප්පිල්පලම් ඇපල් තුන්වෙනි එක පුතේ බලන්න පප්පාසිප්පලම් ගස් ලබු ඊළඟට පුතේ මාම්පලම් කෙසෙල් අන්තිම එක අන්නාසිප්පලම් අන්නාසි මේ තමයි ඒ ඇඟිලි ඇඟිලි පහ තමයි පුතේ ඒ පළතුරු පහ අච්චු පොතේ 132 වෙනි පිටුව හොඳට අච්චු පොත සහ ස්ක්‍රීන් එක හොඳට බලා ගන්න. නැත්තම් ඔයාලමයි අමාරුවේ වැටෙන්නේ. පැහැදිලිද? හරි අවබෝධේ. හරි අවබෝධේ. මේ වාලේප්පලම්, මේ අප්පිල්පලම්, මේ පප්පාසිප්පලම්, මේ මාම්පලම්, මේ තියෙන්නේ අන්නාසිප්පලම්. මේ සර්ගේ අත තමයි පුතේ දකුණු අත වේනුම් කියන එක. වේනුම්. වේනුම් කියන එක තමයි සර්ගේ මේ අත. ඔය බලන්න. මේ බලන්න. මේ බලන්න මේ බලන්න මේ තියෙන්නේ වාලයිප්පලම් වාලයිප්පලම් වේනුම් කෙසෙල් ඕන වාලයිප්පලම් වේනුම් කෙසෙල් ඕන ඊළඟට අප්පිල්පලම් වේනුම් ඇපල් ඕන
පප්පා සිප්පලම් වේනුම් ගස් ලැබු ඕන මාම්පලම් වේනුම් අඹ ඕන අන්නා සිප්පලම් වේනුම් අන්නාසි ඕන හරිම ලේසි වාලේ ඉප්පලම් වේනුම් අප්පිල් පලම් වේනුම් පප්පා සිප්පලම් වේනුම් මාම්පලම් වේනුම් අන්නාසි පලම් වේනුම් ඔන්න ඔය විදියට තමයි අපිට ඔන්න ඔය ක්‍රියාකාරකම කරන්න තියෙන්නේ හරි අවබෝධෙන් හොඳට අහගන්න හොඳට අහගන්න ඔය ක්‍රියාකාරකම් අපිට නෝට් එකක් මාර්ගෙන් දෙන්නවත් එහෙම මුකුත් කරන්න බෑ පුතේ හේතුව තමයි ඔයාලගේ ටීචර්ස් ගයිඩ් තුල සඳහන් කරන්නේ දරුවන්ට નિરાයාසයෙන්ම දැනුව ලබා ගැනීම උපකාර කරන්න කියලා එහෙම නැතුව කරන්නම් වාලේ නිකාම් පොත්වල නෝට් ලියලා එහෙම ලියන්න බෑ එහෙම කරන්න බෑ මේ දෙමළ එහෙම දෙමළ ඉගෙන ගන්න බෑ හරි අවබෝධයෙන් වැඩ කරන්න ඕන අතේ ඇඟිලි පහ උදාහරණ බලන්න කොච්චර ලේසිද බලන්න මෙහෙම ඉගෙන ගත්තම හරි අවබෝධයෙන් වැඩ කරමු බලන්න ඊළඟ පිටුව බලන්න පුතේ 133 වෙනි පිටුව 133 වෙනි පිටුවේ ක්‍රියාකාරකම් අංක 1 හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් බලන්න හරි අවබෝධයෙන් බලමු පුතේ හරි අවබෝධයෙන් බලමු හරි හරි බලමු අපි හරි බලන්න ක්‍රියාකාරකම් අංක 1 ලියා ගන්න තේරුම් පුතේ ඉක්මනට අච්චු පුතේ 133 වෙනි පිටුව ඉඩයි වලිහලයි නිරප්පුවෝම් පේසුවෝම් අන්න ඒකනේ මෙතන කිසි ප්‍රශ්නයක් වෙන්න විදියක් නැහැ අලුතෙන්ම ඩෙස්ක්ටොප් එකක් හදුවා අලුතෙන්ම ලැප්ටොප් එක ටැබ් එක සියලු දේවල් තියෙද්දි අලුතෙන්ම ඩෙස්ක්ටොප් එකක් හැදුවා තාක්ෂණයත් එක්ක ඔයාලත් එක ගැටෙන්න ඕන නිසා වරදක් වෙන්න නම් විදියක් නැහැ කිසිම දෙයක හරිද ඔයාලගේ පොඩ්ඩක් ගැටලුවක් වුණොත් කිසි දෙයකට බය වෙන්න එපා ලීව් වෙන්න ටක් ගාලා ඊට පස්සේ අයිමන් ජොයින් වෙන්න කිසි ප්‍රශ්නයක් නැහැ හරි එතකොට හරියනවා මම ගොඩක් දරුවන්ට කියන්නේ ඒක තමයි පුතේ හරි අවබෝධයෙන් එකක් හරි වෙලා ලීව් වුණොත් එහෙම ඉන්නකොට ඇහෙන්නේ නැහනේ අත්තම කතාව ඒකනේ එහෙම වුණාම කම්මැලි ඉගෙන ගන්න. නමුත් අහමු වුණා ප්‍රශ්නයක් නැහැ. විනාඩිය නාස්ති වුණත් ගැටලුවක් නැහැ වැඩ ටික කරගන්න පුළුවන්. ඉක්මන් කරමු අපි. ඉඩයි වලිහලේ නිරප්පුවෝම් පේසුවෝම් හිස්තෙන් පුරවමු පේසුවෝම් කතා කරමු. හරි අවබෝධයි. ලියාගම් පුතේ හිස්තෙන් පුරවමු හිස්තෙන් පුරවමු ඉස්තෙන් පුරවමු පේසුවෝම් කතා කරමු පේසුවෝම් කතා කරමු පේසුවෝම් කතා කරමු බලන්න පළවෙනි වචනේ පුතේ වාලේ ඉප්පලම් එන්න වේනු sorry වාලේ ඉප්පලම් එන්න විලෙයි වාලේ ඉප්පලම් එන්න විලෙයි ලියා ගන්න පුතේ වාලේ ඉප්පලම් කියන්නේ කෙසෙල් එන්න විලෙයි මිල කීයද ලියා ගන්න ඉක්මනට පළවෙනි වාක්‍ය වාලේ ඉප්පලම් එන්න විලෙයි කෙසෙල් මිල කීයද හරි අවබෝධයෙන් ලියා ගන්න කෙසෙල් මිල කීයද දැන් ඔයාලට හරියට අහන් ඉදියානම් දැන් ඔය හිස්තැන් ටික පුරවන්න පුළුවන් ටක් ටක් ගාලා හරිම අවබෝධයෙන් වැඩ කරන් හරිම අවබෝධයෙන් හරිම නියමයි පට්ට නියමයි කියලා වැඩ කරන් හරිම අවබෝධයෙන් වාලේ ඉප්පලම් එන්න විලෙයි කෙසෙල් මිල කීයද කෙසෙල් මිල කීයද දෙවැනි එක පුතේ අන්නාසි ඉප්පලම් මෙත්තනේ වේනොම් බලන්න අන්නාසිප්පලයි අන්නාසිප්පලම් එත්තනේ වේනොම් අන්නාසි ගෙඩි කීයක් ඕනද හරි අවබෝධයෙන් මේ බලන්න අන්නාසිප්පලම් එත්තනේ වේනොම් අන්නාසි ගෙඩි කීයක් ඕනද මේ බලන්න හරි අවබෝධයෙන් අන්නාසිප්පලම් එත්තනේ වේනොම් අන්නාසි ගෙඩි කීයක් ඕනද අන්නාසි ගෙඩි කීයක් ඕනද අන්නාසිප්පලම් එත්තනේ වේනොම් අන්නාසි ගෙඩි කීයක් ඕනද ඊළඟට පුතේ තුන්වෙනි එක තිරාච්චේ ඉප්පලම් එව්වලව් වේනොම් තිරාච්චේ ඉප්පලම් අව්වලයි වේනොම්
මිදි ගෙඩි කොපමණ ඕනද නැත්තම් මිදි කියලා ලියා ගන්න ප්‍රශ්නයක් නැහැ තිරාට් චේප්පලම් එව්වලවනොම් මිදි කොපමණ ඕනද මිදි 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 කොපමණ ඕනද මිදි කොපමණ ඕනද දැන් ඔයාලට ඔය වචන ටිකේ තේරුම් ටික දුන්නට පස්සේ ලස්සනට අච්චු පොත බලලා තේරුම් ටිකට අදාළ වචන ටික ලියන්න පුළුවන් කිසි ගැටලුවකින් තොරව හරි අවබෝධේ හරිම නියමයි පට්ට නියමයි හොඳට අහගන්න තුන්වැනි එක තිරාට් චේප්පලම් මෙව්වලව් වේනොම් මිදි කොපමණ ඕනද මිදි කොපමණ ඕනද හතරවැනි එක පුතේ කොයියාප්පලම් නල්ලමලියු කොයියාප්පලම් කොයියාප්පලම් පේර කොයියාප්පලම් පේර හරි අවබෝධයෙන් ලියාගන්න හතරවැනි එකේ තේරුම කොයියාප්පලම් නල්ලමලියු පේර හරිලාබයි පේර හරිලාබයි පේර හරිලාබයි කොයියාප්පලම් නල්ලමලියු පේර හරිලාබයි පේර හරිලාබයි පේර හරිලාබයි ඊළඟට අන්තිම එක පුතේ අන්තිම එක පලාප්පලම් නල්ල විලෙයි පලාප්පලම් නල්ල විලෙයි පලාප්පලම් වරකා හරි අවබෝධෙන් වරකා මෙහෙමයි වැල වරකා කියලා දෙකම ඔතෙන්ට ලියන්න බෑ වැල වරකා දෙකම ලියන්න බෑ ඔතෙන්ට ඕන නම් වැල හෝ වරකා දෙකෙන් එකක් කිසිම ප්‍රශ්නයක් නැහැ නමුත් දෙකම ලියන්න එපා පුතේ ඒක ඇත්තටම ප්‍රායෝගික නැහැ අපි සාමාන්‍යයෙන් සිංහලයේදී නම් අපි සාමාන්‍යයෙන් ගමේ කොටීදී නම් කියනවා වැල වරකා කියලා නමුත් මෙතනදී පලාප්පලම් වැල හෝ වරකා ප්‍රශ්නයක් නැහැ නමුත් දෙකම එකයිනේ සාමාන්‍යයෙන් කොස්නේ කොස් ඉදුණට පස්සේ තමයි පලම් වෙන්නේ නැත්තම් කොස් අමුවෙන් නම් අපි කන්නේ කොස් තම්බලා එහෙමනේ කන්නේ නමුත් ඉදුණට පස්සේ තමයි අපි පලම් පළතුරක් විදියට අපි ආහාරයට ගන්නෙ හරි අවබෝධේ පලාප්පලම් නල්ල විලෙයි වැල ඇල ඉරක් වරකා නල්ල විලෙයි හොඳ ගණන් හොඳ ගණන් අද පාඩම ඉවර කරනවා පහමාර වෙනකන් හොඳට සම්බන්ධ වෙලා ඉන්න මම ඩිස්කස් එක හරියට කරනවා අපේ දරුවන්ට හරි අවබෝධයෙන් වැඩ ටික කරගන්න තියෙන්නේ තා තියෙන චුට්ටයි පලාප්පලම් නල්ල විලෙයි වැල ඇල ඉරක් වරකා හොඳ ගණන් ඔයාලා පළවෙනි දවස්වල පොඩ්ඩක් අර වේගෙ වැඩි කියලා කිව්වනේ මම ඒක නිසා ඔයාලට හෙව්වා කොහොමද වැඩ ටික කරන්නේ කියලා කරන දේ අනිවාර්යෙන් පුතේ සාර්ථක වෙන විදියට ඕන කරන්න නැත්නම් ඇත්තටම වැඩක් නැහැනේ ඉතින් ඒක නිසා හැම දෙයක්ම තාක්ෂණික දේවල් චෙක් කරා දැන් ඉතින් හරි අවබෝධයෙන් වැඩ ටික කරගන්න පුළුවන් ඉතාමත් පහසුවෙන් අපි බලමු ඊළඟ ක්‍රියාකාරකම සෙවිමඩුප්පෝම් කූරුවෝම් එලුදුවෝම් ලියාගමු තේරුම සෙවිමඩුප්පෝම් සවන් දෙමු හරි අවබෝධයෙන් සෙවිමඩුප්පෝම් සවන් දෙමු සවන් දෙමු සවන් දෙමු කූරුවෝම් කියමු එලුදුවෝම් ලියමු හරි අවබෝධයෙන් බලන්න සෙවිමඩුප්පෝම් සවන් දෙමු සෙවිමඩුප්පෝම් සවන් දෙමු කූරුවෝම් කියමු කූරුවෝම් කියමු කූරුවෝම් කියමු ඊළඟට පුතේ එලුදුවෝම් ලියමු එලුදුවෝම් ලියමු හරි හොඳට අහගන්න දැන් මම පාඩම පටන් ගන්නදී ඔයාලට කිව්වා මේ පාඩමෙන් ඔයාලගේ කවර් වෙන්න ඕන නිපුණතා ටිකක් තියෙනවා මොනවාද ඒ පළතුරු වර්ග පිළිබඳව ඊළඟට පළතුරු වර්ගාශ්‍රයෙන් ප්‍රශ්න නිර්මාණය කරන්න පළතුරු වර්ගාශ්‍රයෙන් පිළිතුරු දෙන්න පළතුරු වර්ගාශ්‍රයෙන් නෙවෙයි ඊළඟට සර් කිව්වා අලුත් ප්‍රශ්න නිර්මාණය කරන්න අපි දැනගන්න ඕන අන්න ඒ විදිහ ආශ්‍රයෙන් ක්‍රියාකාරකම් ටිකක් තමයි ඔයාලට ක්‍රියාකාරකම් අංක දෙකේ දීලා තියෙන්නේ
ක්‍රියාකාරකම් අංක දෙකේ දීලා තියෙන්නේ අන්න ඒ වගේ ක්‍රියාකාරකම්. මම මේ උදාහරණය දීලා තියෙන එක කතා කරනවා. ඊට පස්සේ ඔයාලට හරිම පහසුවෙන් ඉතිරි දේවල් ටික කරන්න පුළුවන්. හරිම අවබෝධයෙන්. හොඳට අහගන්න අර මේ මෙන්න මේ ක්‍රියාකාරකම් වගේ මේ ක්‍රියාකාරකම් වගේ ඊළඟට මේ ක්‍රියාකාරකම් වගේ උදාහරණ කියමින් හරියට රසවින්දනාත්මක වැඩසටහන කරා වගේ පාඩම් ඉවරනකම් හරි අවබෝධයෙන් සම්බන්ධ වෙලා ඉන්න. හරිම නියමයි. පට්ට නියමයි කියලා හරි අවබෝධයෙන්. සෙවිමඩු පොම් සවන් දෙමු කූරු වෝම් කියමු එළුදු වෝම් ලියමු. ලියාගමු තේරුම මුලින් එන්න විලෙයි මිල කීයද හරි අවබෝධයෙන්. අන්න විලෙයි මිල කීයද ලියාගන්න. අන්න විලෙයි මිල කීයද अन्न विले मिल कीयद अन्न विले मिल कीयद इलाकड़ बलाने पुते ओरु रूपा रुपियलाई ओरु रूपा रुपियलाई रूपा क्या ने कमे रूप एंटी ने वही ओरु रूपा रुपियलाई मैंने मेक ओरु रूपा रुपियलाई मुलिंग आहना अन्न विले मिल कीयद ඔරු රූපා රුපියලයි දැන් ඔතනට අපේ දරුව දැනගන්න ඕන 1 ඉඳන් 10ට යනකම් 1 ඉඳන් 10ට යනකම් දැනගන්න ඕන නමුත් ඔයාලට දැන් මේ උගන්වන්නේ නැහැ නමුත් හොඳට අහගන්න හරිද 1 1 2 2 3 3 4 4 5 5 5 5 6 6 7 7 8 2 8 9 9 10 10 අයිත් බලමු 1 1 සර් එක මැගිනි නමින් කියන්න හේතු අපිට ඔය ක්‍රියාකාරකම කරන්න ඔන්න ඔය ටික වැදගත් වෙනවා ඒක නිසා තමයි කියන්නේ හරි අවබෝධයෙන් හොඳට අහගන්න 1 1 2 2 3 3 4 4 5 5 6 6 एलु हते एट्टु अटे ओन्बदु नमये पत्तु दहये ओन्नो ये विदियत पुते अपी ये के इंदां दहयत दन्नवनां अपितो ये दीलतियन रुपियल रुपियाल देक रुपियाल पाह रुपियाल दहय कियनो ये प्रश्न टिकट पिलितुरु टिक लस्सन ट पिलितुरु टिक लियान पुलुआं देम मिहिमाय ඕක කරගෙන යද්දී මගේ වෙනත් ආයතනික දරුවෙක් ඇහුවා සර් එතකොට ඔය ඔවගේ නම් ලියන්න ඕනේ නැද්ද කියලා. අයියෝ නැහැ. ඇයි? බලන්න උදාහරණය. අන්න විලෙයි. උදා මේ බලන්නකෝ. සර් හයිලයිට් කරන්නම් ඒක. උදාහරණෙ දීලා තියෙන්නේ පුතේ අන්න විලෙයි කියලා. මිල කීයද? ඔන්න පිළිතුර දෙනවා ඒකට ඔරු රූපා රුපියලයි. ඔයාලා ප්‍රශ්න විදියට අහනවා මෙතනින් වෙන්න මේක अन्न विले किया ने का मितनी गहना वा मितना तीन ने किया द मितना तीन ने किया द देख देख रख किया ने बुते इरंडु रूपा रुपियाल देखाई इरंडु रूपा रुपियाल देखाई ईलांगटे ईलांग पिटू पे लगाने को अच्छे पुते कसिया तीस सातर वाली पिटू प्रश्न यहाँना वा अन्न विले मितना तीन ने किया द पाहा रुपियाल पाहा ऐंदु रूपाय ऐंदु रूपाय रुपियाल पहाय ए वगेमै अन्न विले कियला हुआ मेतनिन पिलुतुर देनवा पत्तु रूपा रुपियाल 10යි अन्न एक गेदरदी करन्न ओन अन्न एक गेदरदी करन्न ओन ओयाल्ट अदाल वेन हेम देयक्म स डिस्कस एकेदी कियला दुन्ना हरी अवबोधेन वेर टिक करमु हरीम अवबोधे हरीम अवबोधे हरी देन अपि बलमु ඔන්න බලන්න 134 වෙනි පිටුව බලන්නකෝ ඊළඟට ඔන්න මේ වගේම රූප ටිකක් තියෙනවා අර වගේම රූප ටිකක් එක්ක තියෙනවා මේ පුංචි වාක්‍ය ටිකක් බලමු අපි බලන්නකෝ මේ කළු අකුරින් දීලා තියෙනවා පඩම් පාර්තු කූරුවෝම් පින්තූර බලා කියවමු පඩම් පාර්තු කූරුවෝම් පින්තූර බලා කියවමු හරි අවබෝධෙන් පඩම් පාර්තු කූරුවෝම්
පින්තූර බලා කියවමු හරි අවබෝධයෙන් ලියා ගන්න පින්තූර බලා කියවමු පින්තූර බලා කියවමු පින්තූර බලා කියවමු හරි බලක් මුලින් දීලා තියෙන්නේ පුතේ අඹ ගෙඩියක් තමයි මුලින් දීලා තියෙන්නේ බලන්න එත්තනේ වේනුම් කීයක් ඕනද ඔව හරි ලේසි අපි කතා කරා මුලින් අර පොලක සිද්ධියක් කතා කරලා ලස්සනට කියලා දුන්නනේ ඉතින් ඒ විදිහට වැඩටි කරන් යන්න හරිම ලේසි පට්ට නියමයි බලන්න එත්තනේ වේනුම් කීයක් ඕනද ඉක්මනට ලියාගමු තේරු මේව පුංචි වාක්‍ය මේව විභාගෙට එන්නේ නැහැ පුතේ බය වෙන්න එපා විභාගෙට අහන්න පුළුවන් පළතුරු වර්ග ටිකක රූපය ටික දීලා මේ පළතුරු මොනවාද කියලා ඔබෙන් අහන්න පුළුවන් ලියන්න එක්ක යා කරන්න එන්න පුළුවන් ප්‍රශ්නයක් හරි අවබෝධයෙන් බලා ගන්න එත්තනේ වේනුම් කීයක් ඕනද එත්තනේ වේනුම් කීයක් ඕනද ආරු වේනුම් හයක් ඕන මාම්පලම් එත්තනේ වේනුම් අඹගෙඩි කීයක් ඕනද මාම්පලම් ආරු වේනුම් අඹ හයක් ඕන හරි අවබෝධයෙන් අර ප්‍රශ්නෙකට කොහොමද පිළිතුරු ලියන විදියත් කියලා මම කිව්වේ රූපය බලලා අපි කොහොමද අහන්නේ අන්න ඒව තමයි වැදගත් වෙන්නේ හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් බලමු අපි හරි අවබෝධයෙන් බලමු එත්තනේ වේනුම් කීයක් ඕනද මාම්පලම් ආරු වේනුම් අඹගෙඩි හයක් ඕන අඹගෙඩි හයක් ඕන ඊළඟට දෙවනි රූපේ බලන්න පුතේ මිදි තිරාච්චෙයිප්පලම් එව්වල වේනුම් කොපමණ ඕනද කොපමණ ඕනද හරි අවබෝධයෙන් බලන්නකෝ එව්වල වේනුම් කොපමණ ඕනද කොපමණ ඕනද 1 කිලෝ වේනුම් කිලෝ එකක් ඕන හරි අවබෝධයෙන් ලියා ගන්න හරි අවබෝධයෙන් ඔරු කිලෝ වේනුම් කිලෝ එකක් ඕන ඔරු කිලෝ වේනුම් කිලෝ එකක් ඕන ඔරු කිලෝ වේනුම් කිලෝ එකක් ඕන කිලෝ එකක් ඕන කිලෝ එකක් ඕන කිලෝ එකක් ඕන ඊළඟට පුතේ ඊළඟ එක වාලයිප්පලම් මෙත්තනේ වේනුම් ලියා ගන්න කීයක් ඕනද කීයක් ඕනද මම මේ ඊළඟ රූප දෙක කතා කරන්නේ ඒක ඔයාලට ගෙදරදී බලන්න පුළුවන් ඇයි මෙතන රූප ටිකයි ඊළඟට මේ හැම දෙයක්ම කතා කරේ ඔන්නෝව සම්බන්ධව ඒකයි ඔච්චර මහන්සියලා වැඩ කෙරෙව්වේ හරිම නියමයි පට්ට නියමයි කියලා වැඩ ටික කරගන්න බලන්න හරි අවබෝධෙන් බලන්න බලන්න එත්තනේ වේනුම් කීයක් ඕනද එත්තනේ වේනුම් කීයක් ඕනද එට්ටු වේනුම් අටක් ඕන එට්ටු වේනුම් අටක් ඕන එට්ටු වේනුම් අටක් ඕන එට්ටු වේනුම් අටක් ඕන හරි මේ දෙක හරි ලේසි පුතේ හරිම ලේසි මේ දෙක එතකොට මේ දෙක ඔයාලට කරන්න පුළුවන් හරි ඊළඟට අපි බලමු ඊළඟ පිටුව අච්චු පොතේ 130 135 වෙනි පිටුව බලමු අඹ ගෙඩියක් තමයි තියෙන්නේ බලන්නකෝ අඹ ගෙඩියක් තියෙන්නේ මාම්පලම් සරියාන නල්ල විලෙයි බලන්න මාම්පලම් සරියාන නල්ල විලෙයි මාම්පලම් ලියාගන්න පුතේ අඹ හරි අවබෝධෙන් අඹ සරියාන නල්ල විලෙයි හරි ගණන් අඹ හරි ගණන් අඹ හරි ගණන් මාම්පලම් සරියාන ඇලිරක් නල්ල විලෙයි අඹ හරි ගණන් අඹ හරි ගණන් ඊට පස්සේ අපිට ඕකම ලියන්න පුළුවන් මේ විදියට පුතේ හරි අවබෝධයෙන් බලන්න අපිටම මේ විදියට ලියන්න පුළුවන් තව එකක් දාලා
ගස් ලබු හරි ගණන් කොහොමද කියන්නේ පප්පා සිප්පලම් නල්ල විලෙයි නැත්තම් පප්පා සිප්පලම් සරියාන විලෙයි පප්පා සිප්පලම් සරියාන විලෙයි නැත්තම් පප්පා සිප්පලම් නල්ල විලෙයි අන්නේ විදියට අපිට ඒ විදියට පප්පා සිප්පලම් දාලා අපිට ඒ විදියටත් ඒක නිර්මාණය කරන්න පුළුවන් හරි ඊළඟට බලමු අපි තව පළතුරක් දාලා එතනට අපි දාමු එතනට තව පළතුරක් මොනවාද අන්නාසිප්පලම් පප්පාසිප්පලම් කිව්වේ පුතේ ගස් ලැබෝ අන්නාසිප්පලම් සරියාන ඇලිරක් නැල්ල විලෙයි අන්නාසිප්පලම් අන්නාසි හරි ගණන් ඒක නම් ඇත්ත නේද අන්නාසි නම් හරි ගණන් තමයි ඊළඟට පප්පාසිප්පලම් සරියාන විලෙයි पप्पा सिप्पलम गस लबु हरी गनन ඊළඟට බලන්න ඊළඟ එක පුතේ පලාප්පලම් හරිය අවබෝධෙ පලාප්පලම් සරියාන ඇලිරක් නල්ල නල්ල ලාභම් ලාභම් නැත්තම් මොළියු පුතේ හරි අපි ඒක කතා කරලම කරමුකෝ නැත්තම් ඒක කර ඔයාලා කලින් කියන්න ගියොත් ඔයාලා අමාරුව වැටෙනවා ඒක නිසා බලමු මුලින් මේ බලන්න පලාප්පලම් වරකා නැත්තම් වැල දෙකෙන් එකක් දෙකම ලියන්න එපා වැල වරකා කියලා ඇත්තට මේක සම්ප්‍රදායික තොරෙන් තොරයි වැල නැත්තම් වරකා වරක කියලා ලියා ගන්නකෝ වරකා සරියාන නැත්තම් නල්ල ලාභ මැලිරක් මලියෝ හරි ලාභයි වරකා හරි ලාභයි වරකා හරි ලාභයි වරකා හරි ලාභයි වරකා හරි ලාභයි හරි හොඳට බලන්න දැන් ස්ක්‍රීන් එක හොඳට බලන්න පුතේ ස්ක්‍රීන් එක දිහා සර් මෙන්න මේ හයිලයිට් කරන වචන දෙක යටින් ඉරක් ඇඳලා තියාගන්න සරියාන සහ නල්ල කියන වචන දෙක යටින් ඉරක් ඇඳලා තියාගන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන් සරියාන ඇලිරක් නල්ල කියන වචන දෙක යටින් ඉරක් ඇඳලා තියාගන්න ඊළඟට පුතේ මෙන්න මේ ලාභම් 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 නෙවෙයි පුතේ ලාභම් මොළියු කියන වචන දෙක යටින් උත් ඉරක් ඇඳලා තියාගන්න පොඩ්ඩක් වැදගත් වචන දෙකක් හරි අවබෝධේ හරි අවබෝධේ ඊළඟට පෙල්ල ගන්න අච්චු පොතේ කො බලන්න අච්චුපත පෙළ ගන්න ඉක්මන ඊළඟට අච්චුපතේ 131 වෙනි පිටුව ඉක්මන් කරන්නකො අච්චුපතේ 131 වෙනි පිටුව මෙන්න මේ chart එක ගාවින් ලියලා තියාගන්න මෙන්න මේ chart එක මේ තියෙන 131 වෙනි පිටුවේ මෙන්න මේ chart එක ඔය chart එක ගාවින් ලියලා තියාගන්න පළතුරු වර්ග පාඩම් කරන්න කියලා සිංහලෙන්ම ලියලා තියාගන්න නැත්තම් දෙමළෙන් ලියාගත්තොත් ඔයාලට ඒක මතක ඉඳින්නේ නැහනේ සිංහලෙන්ම ලියාගන්න පළ මෙන්න මෙතන ලියා ගන්න මේ තීරුවෙන් මෙතන ලියා ගන්න පළතුරු වර්ග පාඩම් කරන්න පළතුරු වර්ග පාඩම් කරන්න පළතුරු වර්ග පාඩම් කරන්න හරි හොඳට මතක තියා ගන්න හොඳට 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 හරි ඊළඟට බලන්න පුතේ මෙන්න මේ රතු පාට කොටුව හරිම ලේසි හොඳට අහගන්න හරි හොඳට අහගන්න හරි ඊට කලින් අපි බලමුකෝ ඊට කලින් අපි බලමු හරි ඊට කලින් මට කියන්න මේ වෙනකන් අපි කතා කරපු සියලුම දේවල් අපේ දරුවන්ගේ හොඳට ඔළුවට වැටුණා නම් පොඩි තුවක් උස කියපෝ හොඳට වැටුණා නම් දාන්න බලන්න හાર્ට් එකක් සර්ට ආදරේ සියලු දෙනාම නියමයි පුතේ නියමයි නියමයි තව ඉස්සරහට හොඳ හොඳ වැඩ තියෙනවා නියමයි ළමයි 58 දෙනෙක් දෑවා
ඉතින් ඇත්තටම සතුටුයි ඔන්ලයින් අත්දැකීමෙන් මාසයකටත් වඩා පුංචි අඩු ගානකින් අපි එකට එකතු වෙලා අපි ලොකු සංග්‍රාමයක් කරා දෙමළ විශේෂයෙන් තව ඉස්සරහට වැඩ තියෙනවා ගොඩක් ඉතින් ඇත්තටම අපි වැඩ කරමු ඕක තමයි වෙන්න ඕනේ ඉතින් ගුරුවරයෙක් විදියට මට ඕන ඕක තමයි දකින්න ඕන තා පොඩ්ඩයි තියෙන පාඩම ඉවර කරන්න අපි ඉක්මනට ඉවර කරමු මට අන්න ඒක තමයි බලන්න ඕනේ කී දෙනෙක් හරි අවබෝධයෙන් සර් එක වැඩ කරනවාද කියලා පුතේ හරි අවබෝධයෙන් අපි වැඩ කරමු නියමයි නියමයි හරි බලමු අපි හරි බලන්නකෝ බලන්න බලන්නකෝ හරි මේ බලන්න 135 වෙනි පිටුවේ තියෙන පුතේ මේ බලන්න ඉන්ද අන්ද ඉදු අදු පළම් වෙන්න විලෙයි පත්තු රූපා හොඳට අහගන්න වෙන වැඩ නතර කළා හොඳට අහගන්න පුතේ හොඳට අහගන්න ඉදු සහ අදු ඉදු කියන්නේ පුතේ මේ අදු කියන්නේ අර ඉදු ඊ ඉදු මේ ආ අදු අර ඔන්න කොටි තුවක්කු ටික්ස් එකක් හොඳට මතක තියාගන්න ඊ ඉදු මේ ආ අදු අර අන්න ඒක මතක තියාගෙන අපි යන් පාඩමට හරි දැන් බලන්න මේ ඉන්ද ඉන්ද පළම් වෙන්න විලෙයි ඉන්ද කියන්නේ පුතේ මේ ලියාගන්න ඉන්ද කියන්නේ මේ හරි අවබෝධයෙන් ලියාගන්න මෙන්න මේ වචනේ මේ සර් හයිලයිට් කරන්න මේ ඉන්ද කියන්නේ මේ ඉන්ද කියන්නේ මේ ඊළඟට අන්ද කියන්නේ පුතේ අර ලියාගන්න ඉක්මනට අන්ද කියන්නේ අර අන්ද කියන්නේ අර ඉන්ද කියන්නේ මේ අන්ද කියන්නේ අර මෙන්න බලන්න ඊළඟට පළම් වෙන්න විලෙයි පළතුරු මිල කීයද පළම් වෙන්න විලෙයි පළතුරු මිල කීයද පළම් වෙන්න විලෙයි පළතුරු මිල කීයද හරි අවබෝධයෙන් ලියන්න පළතුරු මිල කීයද පළතුරු මිල කීයද පළම් වෙන්න විලෙයි පළතුරු මිල කීයද ඊළඟට පුතේ ඉදු කියන්නේ මේක නැත්තම් මෙය මෙය කියලා ලියා ගන්න මෙන්න මේ ඉදු කියන්නේ මෙය හරි අවබෝධෙන් ඉදු කියන්නේ මෙය ඉදු කියන්නේ මෙය අදු කියන්නේ පුතේ අර ඉදු කියන්නේ මෙය අදු කියන්නේ අර මේ තියෙන මේ බලන්න ඉදු කියන්නේ මෙය අදු කියන්නේ අර ඊළඟට පත්තු රූපා රුපියල් 10යි පත්තු රූපා රුපියල් 10යි පත්තු රූපා රුපියල් 10යි පත්තු රූපා රුපියල් 10යි හරි හරිම ලේසි ඔය වචන බය වෙන්න එපා ඔයාලට දැන් මම ඉදිරියේදී ඔයාලට දැනුවත් කරනවා කොහොමද අපි ඉදිරි දවස් ටික වැඩ කරගෙන යන්නේ කියලා දැම්ම කියන්නේ නෑ පුතේ හේතුව මේ මාසේ ටාගට් එක තමයි කොටි තුවක්කු සර්ගේ හැකි ඉක්මනින් පාඩම් ටික ඉවර කරන්න අපි ඉක්මනටම පේපර් සාකච්ඡා ටික ඒ ටික පටන් ගත්තට පස්සේ කිසි දෙයකට බය වෙන්න එපා අපිට ලොකෝ හොඳ ගමනක් යන්න පුළුවන් හරි අවබෝධයෙන් බලන්න අන්තිම පිටුව පාඩමේ 136 වෙනි පිටුව ක්‍රියාකාරකම් අංක 3 මම කිව්වනේ පාඩමක් කරනවා මම නිකාන් මේ කරන්නම් වාලේ එහෙම කරන කෙනෙක් නෙවෙයි හරියට අවබෝධයෙන් හොඳට පන්තියට සම්බන්ධ වෙන්න පුතේ අපේ දරුවන්ට අද කොච්චර වැඩක් කරනවද කියලා හිතාගෙන හරි අවබෝධයෙන් මේ වෙලාව වෙනකන් කරන්න ඕන බලන්න ක්‍රියාකාරකම් අංක 3 කුළුවාහ ඉනේවෝ කුළුවාහ බලන්න කුළුවාහ ෂෝඩියාහ ෂෝඩියාහ කියන්නේ පුතේ යුගල වශයෙන් එකතු වෙමු මෙතන තියෙන්නේ කුළුවාහ කුළුවාහ ඉනේවෝ කණ්ඩායම් වශයෙන් එකතු වෙමු හරි අවබෝධයෙන් ලියා ගන්න කණ්ඩායම් වශයෙන් එකතු වෙමු කණ්ඩායම් වශයෙන් එකතු වෙමු හරි අවබෝධයෙන් කණ්ඩායම් වශයෙන් එකතු වෙමු හරි අවබෝධයෙන් කණ්ඩායම් වශයෙන් එකතු වෙමු
பின்வரும் சொற்றொடர் பலன பின்வரும் சொற்றொடர்களை கொண்டு சந்தை உரையாடல் ஒன்றை உரையாடுவோம். ஐயோ ஹரிமணியமாய் ஹரிமலேசி கண்டாயம் வசே நிகத்துவேமோ பின்வரும் சொற்றொடர்களை பலன பகத்த சொற்றொடர்களை சொற்கள் கியான்னு புத்தே வச்சன சொற்றொடர்களை கீழ கியான்னு சமூகய தொடர்கள் கீழ கியான்னு புத்தே சமூகய சொற்றொடர்களை வச்சன சமூகய ஹரியாவபோதிங் ஹரியாவபோதிங் हरियावबोधिं पुते हरियावबोधिं पहत वचन समूहय कोंडु संदेय संदेय उरैयाडल ओंडे उरैयाडुवो पहत वचन समूहय असुरेन हरियावबोधिं पहत वचन समूहय असुरेन असुरेन संदेय उरैयाडल ओंडे उरैयाडुवो पहत वचन समूहय असुरेन पोलक सिदुवन संवादयक उरैयाडुवोम सिदु करन्न हरियावबोधे पहत वचन समूहय असुरेन पोलक सिदुवन संवादयक सिदु करन्न नत्तन देबसक सिदु करन्न ओण वचनयक किसी गटलुवक नै संवादयक नत्तन देबसक सिदु करन्न දෙබසක් සිදු කරන්න නැත්නම් සංවාදයක් සිදු කරන්න සිදු කරන්න හරි දැන් අපි ඔය වචන ටිකේ තේරුම් ටික බලමු හරිම නියමයි පට්ට නියමයි කියලා බලන්න පළවෙනි වචනේ බලන්න පළවෙනි වචන දෙක බලන්න එන්න විලෙයි මිල කීයද හරි අවබෝධයෙන් ලියා ගන්න පුතේ එන්න විලෙයි මිල කීයද පළවෙනි වචනය මෙතෙන් මෙන්න මේ වචනය මෙතෙන් අන්න විලෙයි මිල කීයද අන්න විලෙයි මිල කීයද අන්න විලෙයි මිල කීයද ඊළඟට පුතේ සරියාන විලෙයි හරි ගණන් අයියෝ නල්ල විලෙයි කිව්වත් හරි ගණන් සරියාන විලෙයි හරි ගණන් දැන් බලන්න උදාහරණයක් විදියට දැන් ඔන්න අම්ම පොලේ යනවා හරිද අම්ම පොලේ ගිහිල්ලා අහනවා මුදලාලිකෙන් කීයද මේ බණ්ඩක්ක කිලෝ එක 250 80යි සරියාන විලෙයි මුදලාලි සරියාන විලෙයි හරි ගණන් අන්න ඒක තමයි කියන්නේ අන්න එහෙම සංවාද හදන්න බලනවා ප්‍රායෝගික වෙන්න ඕන පුතේ භාෂාවක් ඉගෙන ගන්නවා කියලා කියන්නේ ප්‍රායෝගිකතාවයේ අංක 1 ප්‍රායෝගිකතාවයේ අංක 1 කියලා කියන්නේ අපේ දරුවන්ට කිසිම ගැටලුවකින් තොරව භාෂාවක් හදාගන්න පුළුවන්. හරිම අවබෝධයෙන්. බලමු අපි ඊළඟ වචන ටික. සරියාන විලෙයි හරි ගණන්. ඊළඟට පුතේ තුන්වෙනි එක නල්ල මොළියු හරි ලාබයි. ලියගන්න. නල්ල මොළියු හරි ලාබයි. නල්ල මොළියු හරි ලාබයි. නල්ල මොළියු හරි ලාබයි. ඊළඟට පළව sorry palam venum palaturu ona palam venum palaturu ona mechchara hemin kiyala kiyanne puthe oyalata tam punchi aya nisa palam venum palaturu ona palam venum palaturu ona ilagatte nalla vilai hari ganan நல்ல விலை ஹரி கணம் நல்ல விலை ஹரி கணம் இலங்கட்ட நல்ல லாபம் ஹரி லாபாய் 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 अंतिम एक पुते एन्न वेनुम मोनाद ओन नत्तं कुमाद ओन मोनाद ओन नत्तं कुमाद ओन मोनाद ओन नत्तं कुमाद ओन हरि मगे पुते कोडितुवा कुसे मुलिम्मा की वा पाड़ा विवरा कराना तमा आदा आवे कियला
ඒ වගේම කරා සියලුම දේවල් නිකන් නෙවෙයි භාෂා චින්තනයේ ඔබේ දරුවගේ ඔබට ඔබේ මනසට හොඳට කිදා බහින විදියට හරිම නියමයි පට්ට නියමයි කොටුවක් උසලගේ දෙමළ හරිම නියමයි එහෙනම් අපි ලබන සතියේ තවත් පාඩමකින් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තුෙන් අදට අපි සමුගමු මම ඔබේ i learning college එකේ ඔබේ ආදරණීය දෙමළ ගුරුතුමා ඔබේ චමල් කොටුවක් උස වණක්කම් ආයුබෝවන් මුන්මණිහල් තුනේ පෙරුවන් සරණයි සියලු දෙනා පරිස්සමින් ඉන්න පුදු සරණයි.